තියෙන්නේ සචිනි නේ සචිනි ගේ සහෝදරිය සමර වෙන අචිනි ගේ නිවසට අති දුර වෙන කිලෝමීටර 3.10 7ක දුර ප්‍රමාණයක් ගමන් කරේ බසයෙන් ගමන් කළේ බසයෙන් කිලෝමීටර 3.5ක් ගොස් ත්‍රිදුර පයින් ගමන් කිරීමෙනි සචිනි ගමන්ගත් දුර සොයන පයින් ගිය දුර සොයන්න එතකොට දැන් මුළු ගාන තියෙනවානේ 3.10 7යි එකකින් කොටසක් තමයි ගිහිල්ලා තියෙන්නේ 3යි භාගයක් ගිහිල්ලා තියෙන්නේ පයින් නෑ 3න් භාගයක් ගිහිල්ලා තියෙන්නේ බස් එකෙන් ඉතිරිය පයින් ගිහිල්ලා තියෙන්නේ නෑ ඉතිරිය හොයන්නේ සාමාන්‍යයෙන් මොකද කරන්නේ මේ අඩු කරනවා කරන්නේ अड़कर බාහුගිරීම කරේ නෑ මං ඉතින්. ආ මේ 10 8 අභ්‍යාස සෝරි 10 8 අභ්‍යාසනේ. කරේ නෑ සර්. මේ අඩු කිරීම එකතු කිරීම විතරයි කලේ. බාග අඩු කිරීම ගියා ගන්න ඒක කල්ලෙන්න. බාග අඩු කිරීම ගියා ගන්න. ඒ ක්‍රම දෙක උනේ මොකද්ද අර? පූර්ණ සංඛ්‍යා ටික වෙනම එකතු කරලා අන්තිමට බාග ටික තත්ත්ව බාග වෙනම එකතු කරා. දැන් මෙතන හැම කරන්න බෑ හැම වෙලාවෙම කරන්න බෑ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා බැරි අවස්ථාවක් තියෙනවා ඒ නිසා මේ ලේසි ක්‍රමයේ තමයි අර සාමාන්‍ය විදිහට තත්ත්ව භාගයක් කරන එක දැන් මේ මිශ්‍ර භාගයට අරව ගන්න ඕනේ විෂම භාගයකට එහෙම කල්ලි වෙරලා තමයි උත්තරේ ගන්න වෙන්නේ හරි උදාහරණ අපි ගත්තොත් මුලින්ම තියෙන්නේ මේ සමාන ආරතියේ යා තියෙන්නේ ඒව නම් පුළුවන් बड़ू उदाहरण का मेवे का हतरे तून अड़गिरी में देखें कनी हम तीन इतने मकाल गरण नोड़ जाए सेलन इतने बाग एक अड़गिरी में हरी अड़गिरी मारी दीपोत्ते में गाना अनिवार्य में मैं पोदू हरे गान कारे नतम पोदू हरे गान हरी मेघ හයෙන් පහ මෙතන අරෝයම ගන්නවා මේ පොදු වරය ගන්නවා නේ උඩා පොදු ගුණාකාරය ගන්න. ඒතර ඉස්සෙල්ලම අපිට හම් වෙන මේ චක්කරේ හය චක්කරේ දෙකේම හම් වෙන මුල්ම සංඛ්‍යාව 18 නේ. 9 එතනවා දෙකේ. මේ දෙවෙනිකත් මේ 6 එතනවා හරි. 6 එතනවා. මොකද එතකොට 9 වරක් නම් 2 18. එහෙනම් මෙතනත් 2. 6 වරක් 3. මෙතනත් 3. එහෙනම් පොදු හරියෙන් දෙකේම 18 වුණා. පොදු හරේ 18 වුණා මෙතන 16 නේ අඩු කිරීම 5 වරක් 3 15 නේ එතකොට 16 න් 15 කඩනවාට පස්සේ එකක් ඉතුරුයි නේ එතකොට 18 න් එක තමයි මේකේ මෙහෙම එකක් බලන්න 10 6 අභ්‍යාසයේ ගන්නම් කීයද D එක හරි D ගන්න මෙන්න මෙහෙම තියෙනවා සම්පූර්ණ දෙක තියෙනවා හරි දෙක අඩු කිරීම එකයි හතරෙන් එක තියෙනවා ඕව තියෙනවා හරි එතකොට දෙක කියන්නේ මොකක්ද දෙක කියන්නේ දෙක බෙදීම එකනේ එතන මේ තියෙන එකේ භාගය ඒක හරි මෙන්න මේ 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 කොටස ලියා ගන්න ඕනේ විෂම භාගයක් කළා එකයි හතරෙන් එක කොහොමද එක ගන්න මෙතන හරි දෙක බෙදීම එක හරි මෙතන මේක හරව ගන්න ඕනේ මේ විෂම භාගයකනේ मित्र हतर दान पुलवा खतरा आटाई अड़क मित्र पहा
අටෙන් පහක් අඩු කරාම එතකොට 3යි. 4ෙන් 3 එන්නේ. හරි. එහෙම. දැන් මෙතන මොකද අර වගේම හරව ගන්න වෙනවා නේ. 3 වරක් 4 12යි. උඩ කරාම 12යි. 12යි මේ 3 එකතු කරාම 15. එතකොට 4ෙන් 15 වෙනවා. අඩු කිරීම මෙතන මොකක්ද දෙන්නේ? 1 වරක් 18. 18යි. 18යි 7යි එකතු කරාම 25යි නේ. 18යි 7යි 25යි එතකොට 18යි. කොහොමද ලිය ගන්න පුළුවන්? ඊට පස්සේ ගන්න ඕනේ 4යි 18යි පොදු හරය ගන්න ඕනේ. 4යි 18යි කුඩා පොදු ගුණාකාරය මොකද්ද? දැන් 18 චක්‍රයේ ගත්ත 18 චක්‍රේ වරන් ගන්නේ 18 වරක් එක 18යි. 8 වරක් දෙක 36යි. 6යි 4ක් තියෙනවානේ. 36. ඔව් එහෙනම් 36 තමයි. එහෙනම් 4 වරක් නම් 9. එහෙනම් මෙතනත් 9. අඩු කිරීම 18 වරක් 2 නම් මෙතනත් 2. 15 වරක් 9 135යි. අඩු කිරීම 25 වරක් 2 50යි. පොදු හරය වෙන්නේ 9 වරක් 4 36යි. ග්‍රාම වෙනවා 85ක් නේ 36යි. දැන් මේක ලියන්න ඕනේ මිශ්‍ර භාගයකින්. 85ට 36 ඒවා දෙකක් තියෙනවා. නේ 36 ඒවා දෙකයි. ඉතුරු වෙන්නේ කීයද? 36 වරක් 2 කියන්නේ 72යි නේ. ඉතුරු වෙනවා 13ක්. හරි අන්නේම දාගන්න. නැත්නම් අරම බෙදන්නත් පුළුවන්. හරි. හරි දැන් මෙතන මේ ගාණේ තොර මොකක්ද දෙන්නේ මේ දෙක වෙදී මේක තියෙනවා. හරි. මෙතන එතකොට මේක ලියා ගන්න ඕනේ 16 වරක් එක 16 16 5 එකතු කරාම ඒ 21යි නේ. ඔහොම වෙනවනේ 21 බෙදීම 16. දැන් මොකද අපි කරන්නේ? පොදු හරය ගන්න ඕනේ. මෙතන යන 16 එන්නේ නේ. මේකෙන් 16 මේකෙන් 16 ගුණ වෙන්න. එතකොට පොදු හරය 16යි මෙතන දෙවරක් 16 32යි අඩු කිරීම මෙතන 21. 16 11යි නේ. මුලින්ම ගුණ කරන්න ඕනේ. 5 වරන් දෙක 10යි. එකතු කරනවා 2ක්. 12යි. එතකොට 12. 9 12 ලියු. අඩු කිරීම මෙතන 20 වරක් එක 20යි. 23යි. 23යි. ඔව් ලියු. හරි. දැන් 5යි 20. එකේ පොදු හරය. 20 නේ. 20 වෙනවනේ 5. ඔව් 20. එතකොට 5 වරක් 4 මෙතනත් 4යි. දැන් කරේ 20 ආවා. 12 වරක් 4 කියන්නේ 48යි. අඩු කිරීම 23යි. එකතු කරාම මේ අඩු කරාම 25නේ. 25යි. 20. අන්න මෙතනින් පස්සේ ටික තේරෙන්නේ නැත්තේ. ඔව් දැන් මෙතනින් පස්සේ මොකද කරන්නේ? මෙතනින් පස්සේ අපි මේක මේ බෙදන්න අය ඕනේ. දැන් අපි එදා මං කිව්වා නේද විෂම භාග කරේ. විෂම භාග කරේ කොහොමද? මෙහෙන් බෙදලා නේද? 25 20ෙන් බෙදනවා. එතකොට 25ට 20 ඒවා එකයි. එක් වරක් 25 එකයි 25යි 5ක් ඉතිරි 5ක් ඉතිරි. ඔව් එතකොට උත්තරේ වෙන්නේ 1 පූර්ණ සංඛ්‍යාව 1 20 න් බෙදන්න වෙන්නේ 5යි 5. ඔව් තව ඕන නම් මේ කැපෙනවා තව මේ 5ට 5 ඒවා 1යි චක්කරෙන් 20ට 5 ඒවා 4යි. එහෙනම් 1යි 4න් 1යි. මේක දැන් 8 වරක් 48යි නේ. දැන් 5 එකතු කරාම එතකොට පොඩ්ඩක් තියෙන පොඩ්ඩක් ඉන්න. 48යි. ඒවර 15 වරක් දෙක 30යි 30යි 4යි 34යි. ඔව් දැන් මෙතන පොදු හරය 10යි 15 වෙන. 30. 30. 10 වරක් 3. එහෙනම් මෙතන 3 වරක 2. ගුණ කිරීම 2. 10 වරක් 29යි. ඔව්. 43 වරක් 3 129 අඩු කිරීම 34 වරක් 2 88. එතකොට එන්නේ 1යි 61යි නේ. 61යි. 61 තියෙන්නේ බෙදුනා. එතකොට 1ට 2යි. ඉතුරු වෙනවා 1ක් නේ. 61. බෙදුවා මේ උත්තරේ. 1යි. හරි. මේ දෙවනි ගාන හරි. එතකොට 3යි 10න් 7යි කිලෝමීටර. මේක අඩු කරන්න ඕනේ 3යි භාගයක් අයින් ගිය ප්‍රමාණය හොයන්න. හරි අර වගේ තමයි 10යි 7. ඔව් 10 වර 10 වර 3 30යි 30යි 7යි 37යි 10යි. අඩු කිරීම දෙවරක් 3 6යි 6යි 1යි 7යි. හරි දැන් පොදු හරය එතකොට 10යි 2යි තියෙනවා. මොකද පොදු හරය වෙන්නේ?
දහයෙන් ඕනේ නේ. එහෙනම් මෙතනත් පහෙන් ගුණ වෙනවනේ මේක අවුලක් නැහැ මේක මූත් කරන්න ඕනේ නැහැ. මේක 10 තියෙනවනේ ඒක එහෙම තියෙනවා. එතකොට එන්නේ මොකක්ද 10 තියෙනව? හරය පොදු හරය 37 අඩු කිරීම මෙතන 4 5 35යි. එතකොට 2යි ඉන්නේ 10න් 2යි. එතකොට මේකට එනවනේ තුල්්‍ය භාගයක් පහෙන් 1 දෙකෙන් බෙදුවා. එහෙනම් කිලෝමීටර 5 එකක් තමයි පහෙන් ගිල්ල තියෙන්නේ.